හයි කොහොමද ඔන්න අද මගේ මයින්ක්‍රාෆ්ට් 1.8 සීරිස් එකේ දෙවැනි වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද සයිඩ්වේස් ෆාස්ට් බ්‍රිජ් කරන්න කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව කොහොමද වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලා ඔයාලා බ්ලොක්ස් ටිකක් අරගෙන මුලින්ම ඔයාලා පුරුදු වෙන්න ඕන අර ෂිෆ්ට් එක අපි තියාගෙන බ්‍රිජ් කරන හැටි පුරුදු වෙන්න. සයිඩ්වේස් මුලින්ම ෂිෆ්ට් එක ඔබා ගත්තා. ඊට පස්සේ එස් එක ඔබා ගත්තා. එස් එක ඔබාගෙන මෙහෙම කොමරණු කොනට එන්න ඕන. කියන්නේ මේ බ්ලොක්ස් එකේ ලයින් එක තියෙන අයින කොන එතෙන්ට ඇවිල්ලා ඔයාලා ෂිෆ්ට් එක අල්ලගෙන මෙහෙම එම් කරන්න ඕනේ. මේ ඒ බ්ලොක්කේ පැති දෙකෙන් මෙන්න මේ පැත්තට හරි මේ පැත්තට හරි මෙහෙම එම් කරන්න කැමති පැත්තකට එම් කළා. මෙහෙම එම් එක අර අර කලින් මගේ කලින් වීඩියෝ වල නැත ඒක බලන්න. ඒකේ මම හරියට එම් කරන විදිහ කියලා දෙනවා මේ ෆාස්ට් බ්‍රිජ් වල. ඒකේ හරියට මැදට මෙහෙම එම් එක තියාගෙන ඉස් එකත් ඔබාගෙන ෂිෆ්ට් එකත් ඔබාගෙන රයිට් ක්ලික් කරගෙන ඔබාගෙන ඉන්න එහෙම. දැකද? ඕක තමයි අපි සයිඩ්වේස් යන ස්ලෝ බ්‍රිජ් එක. ඔයාලා ඉස්සෙල්ලා මේක පුරුදු වෙලා ඉන්න ඕන. මේක ලේසි එච්චර දෙයක් නෙවෙයි. මේක ඕක පුරුදුනට පස්සේ ඔයා බලන්න ඊට පස්සේ තමයි මේ ෆාස්ට් සයිඩ්වේස් කරන්න ඕන. මේක අනිවාර්යෙන් පුරුදු වෙන්න. මොකද මේ ෆාස්ට් බ්‍රිජ් කෙලින් යන එක වගේ නෙවෙයි. මේක ටිකක් අමාරුයි, ප්‍රැක්ටිස් කරන්න ඕන. හරි, එහෙනම් මම දැන් කියලා දෙන්න කොහොමද කරන්න කියලා. මුලින්ම එහෙම බ්‍රිජ් يعني බ්ලොක්ස් හතරක් ගන්නකො. උඩින් හතරක් විතර උඩට ගියා. ඊට පස්සේ ඔයා මෙහෙම නම් ඉන්නේ මේ පැත්තට හැරුණා. මෙහෙම ලයින් එක තියෙන මේ පැත්තට හැරුණා. කියලා ෂිෆ්ට් එක ඔබා ගත්තා. S එක ලැබුවා. ඊට පස්සේ මේ කොනට ගියා. කොනට ගිහිල්ලා ඔයා කැමති පැත්තකට මෙහෙම M එක දාන්න. يعني ඔයා මේ පැත්ත නම් මේ පැත්ත හරි කැමති පැත්තකට මෙහෙම M එක දාලා ඔයා මේ AD වලින් එහෙම M එක හදා ගන්න එහෙම. එහාට යන කරලා ASD වලින් එහෙම කරලා M එක මවුස් එකෙන් මැදර ගන්න මෙහෙම. මවුස් එකෙන් මැදර අරගෙන ඔයා කැමති පැත්තකට එහෙම තියලා ඔන්න දැන් තමයි ගේම් එක පටන් ගන්න. මෙහෙම සීන් එක. අපි කලින් එකේ එක බ්‍රිජ් මේ එක બ્લોක් එකක් ප්ලේස් කළා තමයි ෂිෆ්ට් එක වෙනස් කරේ. දැන් මේකේ එහෙම නෙමෙයි. මේකේ બ્લોක් දෙකක් ප්ලේස් කරන්න ඕන. يعني අපි ෂිෆ්ට් එක අල්ලගෙන ඉද්දි બ્લોක් දෙකක් ප්ලේස් කළා තමයි ෂිෆ්ට් එක අතහැරලා යල්ල ගන්න ඕන. ඒ කියන්නේ මේක ටිකක් පටලැවෙන සීන් එකක් තියෙනවා. ඒකින්ද හොඳට අහගන්න. දැන් අපි මෙහෙම ගාන ටේම් එක තියන් හිටියා. තියන් ඉඳලා ඔන්න දැන් මම මෙහෙම එකවර બ્લોක් එක ප්ලේස් කරා. තව එක ප්ලේස් කරා. එහම පස්සර ගිහිල්ලා අන්නේ පස්සරන්ට ගියේ තමයි අපි ෂිෆ්ට් එක අතාරින්නේ. ඒ මේ මෙන්න මෙතන ඉඳන් මේ චුට්ටට තමයි අපි ෂිෆ්ට් එක අතෑරලා යල්ලන්නේ. ඒකින්ද අර ෂිෆ්ට් එක රියැක්ෂන් ටයිම් එක චුට්ටක් වැඩි කරන්න ඕන මේ බ්‍රිජ් එකෙත්. ඔන්න මම ඒක ආයෙ කරලා පෙන්නන්නම්. බ්‍රිජ් එක අතාරින්නේ නැතුව, يعني ෂිෆ්ට් එක අතාරින්නේ නැතුව, සෝරි. ඔන්න දැකද? අන්න ওই ටික තමයි අපි ෂිෆ්ට් එක අතාරින්නේ. අන්න තෑරිය. දැකද? අන්න ඒ ටික තමයි අපි ෂිෆ්ට් එක අතෑරලා යන්නේ. ඒක අරඩඩඩ ටිකක් ෆාස්ට් වෙනවා ඒකින්ද. මොකද අපිට අර යන ටික අපිට ඉක්මනට කරගන්න බලන්න. මොකද මේ ෂිෆ්ට් එක අතෑරෙන ඉඳ. ඔන්න දැන් මම පෙන්නන්නම් කොහොමද ඒක කරන්න කියලා. මෙන්න මේ හොඳට බලා ගන්න. બ્લોක් දෙක ප්ලේස් කර ෂිෆ්ට් එක අතෑරලා යාලා ගත්තා. ඒක මිලිසෙකන්ඩ් ගානින් කරන්න ඕන නැත්නම් වැටෙනවා ඔයා. අනිවාර්යයෙන් තව දෙයක් මතක තියාගන්න. બ્લોක් දෙකම ප්ලේස් කරන්න ඕන නැත්නම් බිම. දැන් ඔන්න මම ඒක කළා වෙනන්න. එකක් ප්ලේස් කළා ෂිෆ්ට් එක අතෑරලා වෙන්න නම් මම දැක්කද? අනිවාර්යෙන් වැටෙනවා ඒක. ආයෙ කතා දෙකක් නැහැ. ඒකින්ද બ્લોක් දෙකක් ප්ලේස් කරන්න ඕන අනිවාර්යෙන්. ඔන්න චුට් චුට් ඉන්න මඩත් තරදුනේ. මෙහෙම දැක්කද? දැක්කද? අන්න එහෙම අනිවාර්යෙන් ආ બ્લોක් දෙකක් ප්ලේස් කළා තමයි අනිවාර්යෙන් ෂිෆ්ට් එක අතාරින්න ඕන. දැන් වට තේරෙන්නේ නේද අර අපි මේ මෙහෙම බ්‍රිජ් කරේකට වඩා ඒක ටිකක් වේගවත් කියලා. එහෙම තමයි සීන් එක තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න બ્લોක් දෙක ප්ලේස් කරන්න ඕන. හරියට M එක තියාගන්න ඕන. S එක ෂිෆ්ට් එකයි අනිවාර්යෙන් ඒ දෙක පටල ගන්න එපා. S එක අනිවාර්යෙන් අල්ලන් ඉන්න ඕන. ෂිෆ්ට් එක අර අපි යන්න ටිකේ විතරක් ෂිෆ්ට් එක අතෑරලා ආය අල්ල ගන්න ඕන. ඒක තමයි තියෙන්නේ. මම ආයෙ කරලා පෙන්නන්නම් ඔයාලට. මෙහෙම બ્લોක් දෙක ප්ලේස් කරලා ෂිෆ්ට් එක අතෑරලා ආල්ල ගත්තා. අර යන ටිකේ කියන්නේ બ્લોක් එකේ මැද වගේ ඉඳන් ආයෙ කොනට එන ටික තමයි අපි ෂිෆ්ට් එක අතෑරලා යන්න දෙන්නේ. නිකන් යන්න දෙන්නේ මේ ටික. ඔන්න බලන්න. තව දෙයක් මන් දැන් මේ මෙතන
බටෆ්ලයි ක්ලික් කරනින් තමයි අර මේ එකපාරට ක්ලික් තුනක් විතර ඇවිල්ලා මේ බ්ලොග් දෙක එකපාරට ප්ලේස් වෙන්නේ. දැන් ආට එක පුරුදු නැත්නම් ඔයා මෙම බ්ලොග් දෙක ප්ලේස් කරත් හරි. ඒක ටික මොකද අමාරුයි මේ ඔයා ක්ලික් කරන වෙලාවට අර ටයිම් එක වෙනස් වෙනවා ක්ලික් කරන මේ වෙලාව අනුව. දැන් ඔන්න මං එහෙම කරලා පෙන්නන්න දැකල. ඒක මටත් පරලා වෙනවා මොකද මටත් එහෙම පුරුදු නැහැ එහෙම කරලා. තව දෙයක් මේක ලේසින් තමයි බටර්ෆ්ලයි ක්ලික් හරි නැත්නම් ජිටර් ක්ලික් හරි පුරුදු වුණා නම් මේ ගොඩක් ලේසි වෙනවා. මොකද අර මේ ප්‍රැක්ටිස් කරන වෙලාව වැඩි එතකොට මේ ඔයාලට ක්ලික් එක හැමසෙම වැඩනේ. ඔයාලට ඒක ටයිම් කරන්න වෙලාවක් ඕන ඊට පස්සේ. දැන් අර සෝරි අපි නිකන් ගත්තොත් එහෙම ක්ලික් නැතුව නිකන් අරගෙන ගත්තොත් මෙහෙම ප්‍රෙස් කරා තැරිය. දෙක ප්‍රෙස් කරා තැරිය. ආය අල්ල ගන්න ඕනද? මම ඒක කියන්නේ නැහැ මොකද මේ වෙලාව නැහැ. ඒක නැත්තම් මේක අල්ල ගන්න එන්නේ නැහැ මට. නෑ. දෙක ප්‍රෙස් කරා තැරිය. දෙක ප්‍රෙස් කරා තැරිය. දෙක ප්‍රෙස් කරා තැරිය. දෙක ප්‍රෙස් කරා තැරිය. අන්න එහෙමයි සයිඩ් වේස් යන්නේ. ඔන්න මම දැන් අර විදිහම තමයි ඔයාලා මේ මේකත් අර විදිහට ස්ලෝ එක කරලා බලන්න. දැන් ඔන්න ප්‍රෙස් කරා ටිකක් හිටියා. ප්‍රෙස් කරා ටිකක් හිටියා. ප්‍රෙස් කරා ටිකක් හිටියා. දැන් එහෙම මේක පැටර්න් එක අවුල් වුණාට ගණන් ගන්න එපා. ඒක වෙනවා මොකද මේ වගේ එම් එක වෙනස් වෙන එක. මේක එම් එක ගොඩක් බලපාන්නේ මේ ඔය අනිවාර්යෙන් මේ ලයින් එක අනු ඉන්න ඕනේ. කියන්නේ මෙහෙ එම් එක තියන්න බෑ. අනිවාර්යෙන් මෙන්න මේ ලයින් එක අනු තියන්න ඕනේ එම් එක. කියන්නේ මේ සයිඩ් එකයි මෙන්න මේ සයිඩ් එකයි මෙතන මේ ධාරේ අනිවාර්යෙන් ඒ ලයින් එකෙන් තමයි තියෙන්න ඕනේ එම් එක. මෙහෙ යන්න බෑ. මෙහෙවත් ඔය බ්ලොක් එක ප්‍රෙස් වෙන්නේ නැහැ. ඩොග් ගාලා වැටෙනවා. නේටිව තමයි. ඒ තමයි ප්‍රැක්ටිස් එක තමයි ගොඩක්ම වැදගත් මේකෙත්. ඔයා ප්‍රැක්ටිස් කරන කරන ඔයාට වේගෙන් යන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ මේකෙත්. එහෙනම් එච්චර තමයි. එහෙනම් මේ විජේත් එච්චර තමයි. තැන්ක් යූ බලුවට. ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යෙන්ම මොකද නැත්තම් මේක පුරුදු වෙන්නේ නැහැ අනිවාර්යෙන් මේක. අර කලින්කට වඩා ගොඩක් මේකේ වැටෙන අවස්ථා වැඩි. මොකද මේ සමහර වෙලාවට අපි එක බ්ලොක් එකක් ප්ලේස් කරලා හිතනවා ආ දෙකම ප්ලේස් වුණා දැන් ෂිෆ්ට් එක අතහැරලා ආයි අපිට ස්පීඩ් එක ගන්න පුළුවන් කියලා. මොකද සමහර වෙලාවට ක්ලික් එකක් මිස් වෙලා හරි සර්වේ එක මේ බ්ලොක් එක රෙජිස්ටර් වෙලා නැති හැම මොක් හරි වෙලා අනිවාර්යෙන් වැටෙන්න පුළුවන් මේ බ්‍රිජ් එක නะ. ඊට මේක ටිකක් පරිස්සමෙන් පුරුදු වෙන්න. හරි එහෙනම් අතර වීඩියෝ එච්චරයි. එහෙනම් තැන්ක් යූ වලවට. ආයි හම්බෙමු.